ලංකාවේ ප්‍රථම සහ එකම අති සුපෝකභෝගී නවීන පන්නේ හෝටලයක් වැනි රෝහලක් ගැන කතා කරනවා නම් ඒ තමයි මේ ස්ථානේ. අපි හැමදාමත් ඔබව ආදරෙන් එකතු කරගන්නවා ડોක්ටර් චැනලින් වැඩසටහනට. ඉතින් අද දවසේදීත් විශ් හොස්පිටල් ආයතනයේ නව ශාඛාවේ සිට තමයි ඔන්න ડોක්ටර් චැනලින් වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ වගේම අදත් මේ කතාබහ ආරම්භ කරන්නට ආදරෙන් පිළිගන්නවා ඔබට හඳුන්වා දෙන්නන් රටවල් ගණනාවකම අත්දැකීම ලද නලදරු තාක්ෂණයේ සහ කලල විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර වෛද්‍යතුමන් අද දවසේදීත් අපත් එක්ක එකතු වෙන අයිබෝවන් ડોක්ටර්. ඒ වගේම තමයි විශ් හොස්පිටල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය විෂ්මි රණවීරත් එකතු වෙන අයිබෝවන් විෂ්මි. හොඳයි, එහෙනම් අපි මේ අලුත් අවුරුද්ද ආරම්භ කරේ ඉතාමත් නැව් මුහුණුවරකින් නේද ડોක්ටර්? මම මුලින්ම ડોක්ටර්ත් එක්ක කතාබහ ආරම්භ කරද්දී ඒ නැවුම් බව, ඒත් එක්කම මේ ස්ථානයට ලැබෙන ප්‍රතිචාර සහ විශේෂයෙන්ම මේ වැඩසටහනට ලැබෙන ප්‍රතිචාර අතරේ අලුත් ස්ථානය ගැන ඇත්තටම ගොඩාක් අයගේ හිත් දිනාගත්තා. ඒ අතර මමත් කෙනෙක් තමයි. මේ ප්‍රදේශයේ මේ ස්ථානය ගැන කතා කරද්දී ඒ දැනෙන නිදහස් බව මේ හැමදේම. අපි වැඩසටහන මේ වෙනකොට වැඩසටහන් කීපයක්ම කරගෙන ඇවිල්ලා තියෙනවා, වැඩසටහන් ගණනාවක්. ඒ වැඩසටහන් ගණනාව අතරේ අපි මූලිකත්වයේ දෙන්නේ සහ අපි සඳහන් කරන්නේ විශේෂයෙන්ම මදසරුභාවයේ පිළිබඳව. අපි වැඩසටහන් කිහිපයකම අපි නිරන්තරයෙන් මතක් කරා මේ මදසරුභාවය කියන්නේ කිසිම රෝගී තත්ත්වයක් නෙවෙයි. අපිට මේ ප්‍රතිකාර වශයෙන් හැබැයි ඒ රෝගී තත්ත්වයක් නොවුනත් අපිට මේට විසඳුම් තියෙනවා කියන කාරණාව. අපි විසඳුම් ගැනත් කතා කරද්දී අපි ක්‍රමවේදයන් ගැන කතා කරා. දැන් බලන් ඉන්න කෙනෙක්ට මේ සුපෝකභෝගී තැන, මේ නවීන සුවපහසු අතින් කතා කරද්දී අපි වියදම පැත්තත් කතා කරා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ડોක්ටර් අපි මේ ප්‍රතිකර්ම ගැන කතා කරද්දී ඕන් මුදල පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා කොහොමද පටන් ගන්න? එහෙමත් නැත්නම් මේ ප්‍රතිකර්මවලදී ඕන් පටන් ගන්න ඕනේ කීවෙනි ප්‍රතිකර්මයෙන්ද? එහෙමත් නැත්නම් පහළ සිට අපි ගත්තොත් ප්‍රතිකර්ම 16ක් ගැන කතා කරද්දී මේ 16 ප්‍රතිකර්ම කරමින් ඊට අනුකූලව ඔවුන්ට නිවැරදි එක තෝරා ගන්නවද? ඔය වගේ විවිධ කාරණා මත ඔවුන් විවිධ ගැටලු යොමු කරලා තිබුණා. මට හිතුණා මේකට හොඳම පිළිතුරක් මුලින්ම ડોක්ටර්ගෙන් අහලා බලන්න. ඔව්. ඔක ඇත්තම මේ අති කියන්නේ ප්‍රශ්නේ හරිම වටින ප්‍රශ්නයක් සහ මේ කාලීනයි. සරලවම මේ ගොඩක් කට්ටිය දැන් මේ කාලේ මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ඉන්නේ ලොකු ආර්ථික සාමාන්‍ය කටන හැම කෙනෙක්ටම අපි අපේ මට්ටමේද අපේ මට්ටමටත් අපිට මේ තියෙන ප්‍රශ්නත් එක්ක ડોක්ටර්ස්ලට තියෙනලා හරි ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ විතර සාමාන්‍ය ජනතාවට හරි අමාරුවෙන් තමයි මේ දේ කරන්නේ. ඒක නිසා අපි මේක අපි මුලින්ම කියන්න ඕනේ, දැන් හොස්පිටල් එක පටන් ගත්ත ගමන් අපි මුලින්ම අපේ ඩිරෙක්ටර් බෝඩ් එකේ අපි මුලින්ම ඩිස්කස් කරේ මේ කොහොමද අපිට මේ අපේ පේෂන්ට්ලට කොස්ට් එක අඩු කරන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි දන්න මේ කාලේ හැමදේම කොස්ට් එක වැඩි කරා ඉන්නේ හැම කෙනෙක්ම. අපි අපේ සිස්ටම් එක අපි කරපු වැඩේ තමයි හැම එකෙම අපි කොස්ට් එක තිබ්බරත්තට අඩු කරා සමහර ඒවා. සහ සමහර ඒවා කොච්චර අපේ බෙහෙත් කණන්ගේ කොච්චර වැඩුණත් අපි කොස්ට් එක වෙනස් කරෙත් නෑ, අපි ඒ ගානෙම තියාගන්න. සහ සමහර වෙනම පැකේජ් සිස්ටම් එකක් හදුවා. ඉතින් අපේ විශ්මි පස්සේ කියයි මේ අඩු මුදලට කොහොමද මේක කරගන්නේ? මේ පැකේජ් සිස්ටම් එකක් හදුවා, විශේෂ පැකේජ් එකක් කොහොමද කනෙක්ට් කරන්න බැරිම කනෙක්ට් ඇවිල්ලා කොහොමද මේක කරගන්නේ විදිය. يعني සාමාන්‍ය ලෝකයේ අපි සමාන හද තියෙන පැකේජ් නැති ලෝකයේ කොහේ ගියත් නෑ ඒ ඒ මුදලට කරගන්න. ඒ කියන්නේ ඉස්සර කට්ටිය වෙනතරලා මෙතර අඩුයි කියලා, බට් ඊට වඩා අඩු වෙන අපේ සිස්ටම් එක හදලා තියෙනවා. මොකද දැන් අපේ කෙනෙක් හිතන්න පුළුවන් මේ ඉතාම සුඛෝපභෝගී විදිහට මේ හෝටල් එකක හැදුවාම කොස්ට් එක නෑ, අපි කරේ හදලා කොස්ට් එක අඩු කරා. මොකද දැන් සරහත් අනුගොත් අද මම බැලුවා, අද මම පේෂන්ට්ලා බලපු කට්ටිය 4-5 දෙනෙක්ම තිස්සමාරාම ගාල්ල තංගල්ල පැත්තේ ගොවි මහත්තයෝ. ඉතින් මට හරි සතුටුයි ඒ වගේ කට්ටිය ඇවිල්ලා දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මොකද අපි ඒ වගේ මට්ටමේ කෙනෙක් ඇවිල්ලා මේකට කරන්න පුළුවන් ඒ කට්ටියට කරන්න පුළුවන් මට්ටමේ පැකේජස් හදලා තියෙනවා. ඉතින් ඒ කට්ටිය ඇවිල්ලා සයිකල්ස් පටන් ගත්තා, ඒගොල්ලෝ සයිකල්ස් වල ගියා කියන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් මේකට ඇවිල්ලා කරන්න පුළුවන් වෙන දේ තමයි මේක හදලා තියෙන අපි. සහ ඒක පැත්ත. අනිත් පැත්තෙන් කෙනෙක්ට අවශ්‍ය නම් එයාගේ ප්‍රයිවසි එක රැකගෙන කරගන්න වෙන VIP සිස්ටම් එකක් වෙනම හදලා තියෙනවා ඇවිල්ලා කරගන්න. පිටරට ඉඳන් ඉන්න කට්ටියල වෙනම නැවතිලා ඇවිල්ලා කරගෙන ඒගොල්ලන්ට වෙනම සිස්ටම් එකක් හදලා තියෙනවා. ඒ වගේ මේ ක්‍රමේ හදලා තියෙන හැම සරලකොත් ඉතාම අඩු ආදායම් ලාභී කෙනෙක්ටත් ඇවිල්ලා ඉතාම වැඩි ආදායම් ලාභී කෙනෙක්ටත් ඇවිල්ලා එක එක ක්‍රම විදිහට කරා. ඒතකොට ඒකෙදි end of the day final out දැන් කෙනෙක්ට දෙන්න බැලුවත් අඩු ආදායම් ලාභී කෙනාට
ලැබෙන අවුට්පුට් එකයි සක්සස් රේට් එකයි වැඩි ආදායම් ලාභයක් ලැබෙන අවුට්පුට් නැහැ. දෙන්නේ සක්සස් රේට් එක එකයි. හැබැයි දෙන්නට යනකොට දැන් සරලකොත් එක්කෙනෙක්ට අපි කියමු දැන් මම සරල කතාවකට අපි නුවර යනවා. එක්කෙනෙක්ට පාරිභාෂික යන්නත් පුළුවන්. එක්කෙනට මරුටි යන්නත් පුළුවන්. එක්කෙනට බේසික යන්නත් පුළුවන්. ඒතර යනකොට සුකර යන මාර්ගයේදී සුකෝබද ඉන්න වෙන වෙලාව එකනට එයාගේ ටයිම් එක වේස්ට් වෙන එක එතකොට එයාට එයාට මේ පොඩක් කාලය මිඩඟු කිරීම අන්න ඒ වගේ දේවල් තමයි වෙනස් වෙන්නේ. නමුත් ෆයිනල් අන්තිමට හැමෝම නුවරට ගිහිල්ලා හැමෝම ඒ සක්සස් රේට් එක 160ද 150ද ඒ තැනට යනවා. නමුත් ඒ යන පාර පොඩ්ඩක් වෙනස් කරලා අපි සමහර බෙහෙත් වර්ග වෙනස් කරලා හැම කෙනෙක්ටම මේක කරගන්න පුළුවන් විදිහට හදලා තියෙන සිස්ටම් එක. ඒතර ලෝකේ තියෙන ක්‍රම 16ම දැන් අපි බබාලා නැති කට්ටියට බෙහෙත් කරන මොසර හැමදෙසම ක්‍රම 16ක් ගැන කතා කරනවා. මේ ක්‍රම 16ම ලංකාවේ අපි හොස්පිටල් එකේ කරනවා. මේ හොස්පිටල් එක දෙන වෙන කෙනෙක් ටුවෙන් රටකට ගියත් මේ ක්‍රම 16 තමයි කරගන්නේ. පේෂන් කෙනෙක්ට ලයිබ්‍රරි එකක් තියෙනවා. අර මෙඩිටේෂන් කරන්න තැනක් වෙනම හදනවා. නිදහස. ඒතර යාට ධාතු මන්දිරයක් තියෙනවා වෙනම මන්දිර. අපි මෙහි අපි ගාව අඟුලි මහා රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බුදුහම ධාතුන් වහන්සේ වෙනම තියෙනවා. එතකොට යාට ගිහලා ඉන්ටර්නෙට් කැෆේ එකක් තියෙනවා. කෙනෙක්ට ඉන්ටර්නෙට් ගිහලා යාට නිදහස ඉන්න ඕන යාට වෙනම ෆ්‍රී හදලා තියෙන සිස්ටම් එකක්. ඒක කෙනෙක්ට ජිම් එකට අපි ගාව ජිම් එකට ගිහිල්ලා ඉන්න වෙනම සිස්ටම් එකක් හදලා තියෙනවා. ඒ වගේ ෆැසිලිටීස් ගොඩාක් දීලා තියෙනවා කෙනෙක්ට ඇවිල්ලා යන්න. ඉස්සරහට අපි දැන් බාක්පෝඩ් සිස්ටම් එකද අපි මේ බලන්නේ කොහොම හරි ඉස්සරහට පේපර්ලස් ෆීල්ඩ් කියන එක. ඒ කියන්නේ අපි කියන්නේ කිසිම ඩොකියුමන්ට් එකක් නැතුව ඐඩෙන්ටි කාඩ් එකක් විතරක් කෙනෙක් අරන් ඇවිල්ලා ඐඩෙන්ටි කාඩ් එකක් එක්ක විතර යන. ඒ කියන්නේ කොළ මොකුත් අතේ නැතුව ඔක්කොම අර කාඩ් එකටයි අර ගෙදරගෙන ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් සිස්ටම් එකද අපි මේ දවස්වල ප්‍රෝග්‍රෑම් කරගෙන යනවා. කොහොමද තමයි මාසෙත් දැක්කට අපේ මට්ටමට එන්න පුළුවන් වෙන එක. ඉතින් අපි ඔක්කොම විශ්මයෙන් මේ දවස්වල මහන්සි වෙන සෑහෙන්න මේ ප්‍රෝග්‍රෑම් හදන්නේ. ගොඩක් පිටරට තියෙන ටෙක්නොලොජිස් තමයි අපි ගන්න කතා කරන ලෙවල් එක. ලංකාවේ නෑ ටෙක්නොලොජිස් තාම. ඉතින් මේ හැමදේම කරන්නේ end of the day අපේ success rate එක maintain කරගන්නත් හැම කෙනෙක්ටම මේක කරගෙන ලේසියෙන් කරගන්න. ඒ කියන්නේ හැමෝටම පහසුවෙන් ඇයිලා සුව පහසුවෙන් කියලා කෙනෙක්ට මෙතෙන්ට ගොඩක් හැබැයි දැන් කියන කට්ටියල අපිට ආවට දැන් අපිට ලෙඩේ අමතක වුණා අපි හරි නිදහස හිටියා හෝටල් එකට ඇවිල්ලා වගේ දැන් ඒක ආපු කාර්යෙත් අමතකයි සම්මලාට ඒක නිදහස ඇවිල්ලා තමාට ඇවිල්ලා අහනවා කොහෙද ජිම් එක තියෙන්නේ කොහෙටද යන්න ඒ ඔක්කොම ඉස්සර අහනවා කොහෙද තියෙන්නේ ඒගොල්ලන්ට ඕනේ අර ඒගොල්ලන් අර තියෙන ප්‍රෙෂර් එක අඩුක මොකද මේක මේ ප්‍රෙෂර් එක අඩු කරන තැනමුත් අපි එක පැත්තකින් දිනනවා ඒක සරලකොත් මේ ප්‍රෙෂර් එක අඩු කිරීම අපි සක්සස් රේට් එක අපි 105 10ක් විසාර දාගන්න පුළුවන් ඒකවල ඒකෙන් කාර්ය මණ්ඩලයේ ගොඩක් වෙන තමාගේ පෞද්ගලික ප්‍රශ්න කතා කරන කවුන්සිලර්ස්ලා ඉන්නවා වෙනම උපදේශන සේවා සඳහා වෙනම කට්ටියපත් කරලා ඉන්නවා ලීගල් ඇඩ්වයිස් කරන ලීගල් අපේ මේ වගේ ගොඩක් දේවල් දීලා තියෙනවා මේ කට්ටිය නිදහස මේ කරගෙන යන්න. එතකොට අර අහ ප්‍රශ්නෙට මම ආයෙ ආවොත් දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් අපි කොහෙන්ද මේ ක්‍රම 16ක් තියෙනවා ෆර්ටිලිටි වල තියෙන දෙයක් තමයි පැති දෙකක් තියෙනවා. දැන් ගොඩක් දියුණු රටවල කරන දේ මම කියන්නම්. ඒගොල්ලෝ දැන් සමහර රටවල අපි ඉගෙන ගන්න ප්‍රැක්ටිස් කරන්න ගියාම ඒගොල්ලෝ සමහර ලාවට කොයි වෙලාවෙවත් සක්සස් රේට් අඩු ටෙක්නික්ස් ද උදාහරණයක් කිව්වොත් අද UI කියන ටෙක්නික් එක සාමාන්‍ය සක්සස් රේට් 15ක් 20ක් කියන 10 දෙනෙක් කරොත් එක්කෙනෙක් දෙන්නෙක් තමයි ටෙක්නිකෙන් ගොඩ යන්නේ. බට් දැන් IVF කියන ලෙවල් එකේ අපි කතා කරාම 10ක් කරන් 5ක් 6ක් ගොඩ දාගන්න පුළුවන්. ඒත් දැන් මේ මූලමේ ලොකු ගැටලුවක් නැති රටවල ඒකල සමහර ලාවට දැන් මේ IVF වගේ ටෙක්නික්ස් කතා කරන්නේ නැහැ සමහර ලා. ඒකල ස්වභාවිකව හරියි නැති වුණාම සමහර ලාට ඒකල ඉක්මනට සාර්ථකත්ව වැඩි ක්‍රමයකට එකපාරටම යනවා. මොකද හේතුව මේ අපේ කාලේ දැන් wife ගේ වයස යනකොට අපි කියමු දැන් අවුරුදු 30 කෙනෙක් IVF කරනකොට අවුරුදු 60 අවුරුදු 40 කරනවා අවුරුදු 30 සාර්ථකත්වය 50ක් 60ක් නම් 40 සාර්ථකත්වය අවුරුදු 120ක් තියා. එතන අපි එයාගේ කාලය වැය කරලා එයාගේ ඩිම්බ ඉවර කරලා බෙහෙත් දීලා ඉවරලා එයාට අපි ලොකු කාලයක් අරගෙන ඉවරලා එයාගේ සක්සස් රේට් එක අපි අඩු කරොත් එහෙම වෙන්නේ end of the day එයාට වඩා සාර්ථක ක්‍රමයට යනකොට එයාගේ ඩිම්බ ඉවර වෙලා එක්ක එයාට සාර්ථක ක්‍රමයට යන්නේ සල්ලි එකතු කරගන්න බලනකොට එයාට පොඩි ක්‍රම වලට එයා සල්ලි ටික ඉවර කරගෙන ගිහින්. ඉතින් ගොඩාක් දියුණු රටවල අර ඒක අනිත් පැත්තත් තියෙන ඒ රටවල ඉතින් අර ෆන්ඩ්ස් කට්ටිය උදව් කරන කියන්නේ ඉන්ෂුරන්ස් එකෙන් ඒකට කියනවා. ඒ වගේ ලංකාවේ ඒ වගේ දේවල් නැහැනේ. ගවර්න්මන්ට් ෆන්ඩින් එහෙම දැන් ලංකාවේ තනියෙන් මේක කරගන්න බෑ. මම පෞද්ගලිකව හිතන දේ තමයි මේ දැන් කෙනෙක්ට හැකියාව තියෙනවා නම් සාමාන්‍යයෙන් එයාට වඩා සාර්ථක ක්‍රමයකට එකපාරටම යන්න එයාට මුදලක් වියදම් කරලා එයා ගොඩාක් දේවල් කියන්නේ සරලකෝ දැන් සමහර පේෂන්ට් එනවා IUI 10 12 15 20 එහෙම කරලා එනවා. ඒතර අපි නිකන් කෝස්ට් එක නිකන් හදලා බැලුවත් එයාට සාමාන්‍යයෙන් වඩා සාර්ථක ක්‍රමයේ දෙපාරක් තුන් පාරක් කරන්න යන ලොකු වියදමක් ගිහිල්ලා තියෙනවා.
මම හිතන්නේ තමයි ආ පොඩි ක්‍රමයක් ඉස්සලා එකපාර දෙපාර තුන්පාර ට්‍රයි කර කමක් නැහැ බට යා තේන දෙක හරියන්නේ නැහැ කියලා ඉතින් හැකියාව තියෙනවා මූල්‍ය වශයෙන් හැකියාව තියෙනවා යා වඩා හොඳම ක්‍රමයකට එයාට ගැළපෙන එයාගේ කියන්නේ දැන්ට තියෙන රිසර්ච් දැන් අපි කියන්නේ එවිඩන්ස් බේස් කියන රිසර්ච් මෙතත් සම්ම පෙන්නන එයාගේ වයසට එයාගේ තියෙන ප්‍රශ්නකට ගැළපෙන වඩා සාර්ථකම ක්‍රමයට යන එක තමයි හොඳම ක්‍රමේ වෛද්‍යතුමත් එක්ක කතා කරලා මේ කරගන්නේ මොකද ඒක නැත්තම් වෙන්නේ දැන් සමහර පේෂන්ලා ඉන්නවා මම උදාහරණ කියන්න සමහරවිට අපි ගාවට යනවා අවුරුදු මේ ළඟදී අවුරුදු 32යි වයස. ඒත් එයා ඩිම්බ මෝරණ බෙහෙත් ගොඩක් බීලා අවුරුදු 3ක් විතර එක දිගට ඩිම්බ මෝරණ ඊට පස්සේ අවුරුදු 8ක් විතර කරලා එයා එල්ල අපි එයා ටෙස්ට් කරලා බලනකොට එයාගේ උපතින් ගෙනාපු ඩිම්බ ටික ඉවර වෙලා. ඒත් අවුරුදු 32 වෙනකොට එයා ඩිම්බ ටික ඉවර කරගෙන එයාගේ අපි මේ පේෂන්ට් එයාගේ කොස්ට් එක එයා කිව්වා එයාට ඒ වෙනම ලක්ෂ 30ක් 40ක් වියදම් වෙලාලු. ඒ ප්‍රේ කරපු ඔක්කොම අවුරුදු ලංකාව ඇතුළත කරලා. එතන එයා ඒව කරන්නේ නැතුව IVF එකක් කරා නම් එයාගේ සාර්ථකත්වයට 60% විතර යන්න පුළුවන්. එයා වියදම් වෙන ලක්ෂ 6ක් 7ක් මුදලක් ඉවරා රකින් ගොඩක් අඩු. එතන ඊට අමතරව ලොකු ප්‍රශ්නේ මොකද්ද? දැන් එයා ඇවිල්ලා අපි ටෙස්ට් කරනකොට දැන් එයාගේ ඩිම්බ ඉවර වෙලා. එතන එයාට ඊට පස්සේ දැන් IVF එකක් කරන්න බෑ. එයාගේ ඩිම්බ නෑ ඊට පස්සේ. කියන්නේ සක්සස් රේට් වැඩි ටෙක්නික් එකක් යන්න විදියක් නෑ. එතන එයාට දායක ඩිම්බයකට යන්නේ. ඒත් සමහර කට්ටිය හරි දුකෙන් යන්නේ. හරි දැන් අපි හැමෝම කැමතිනේ මගේ ඩිම්බයක් කියන එක ගැන කතන්දර වෙන කෙනෙක්ගේ ඩිම්බයක් ගන්න වෙනවා. ඒ වගේ ලොකු ප්‍රශ්නද සමහර දැන් තව එකක් ඊයේ බලපු patient husband කෙනෙක් කන කියන්නේ එයා මේට අවුරුදු දැන් එයාට 8කට ඉස්සෙල්ලා එයාට ඩයබටික්ස් ඇතිලා තියෙනවා. ඒත් එයාගේ අවුරුදු 8කට ඉස්සෙල්ලා ගත්ත reports වල එයාගේ දියවැඩියාව පටන් ගත්ත කාලේ එයාගේ reports හොඳයි. sperm සම්බන්ධ report හොඳයි. දැසියා කාලෙන් කාලට ගන්න report වල පෙන්නන එක ටික 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 අඩු වෙගෙන යනවා. දැන් එයා අවුරුදු 8කට පස්සේ එනවා දවස් 37යි වයස. එයා දැන් බලනකොට එයාගේ දැන් sperm නැත්තම් නැතිලා ගිහින්. දැන් එයා අර ටිකෙන් අර අවුරුදු 8ක් තිස්සේ මේව කරනකට වඩා එයා අර පටන් ගත්ත කමුතිය තමයි තේරුණා. තමාට ලෙඩක් ආවට පස්සේ එයාගේ battery rate එක අඩු වෙන දිවතියව. අවුට බෙහෙත් ගන්නකොට ඒ එයා මේ මුලම කාලේ වෛද්‍යතුමත් එක්ක කරා. ඒක කමන්නේ මාස දෙක තුනක් පොඩි ටෙක්නික් එකක් try කරලා වඩා සාර්ථක ක්‍රමයකට වන් ෂොට් යන්නේ මොකද ඒක හරිම කොස්ට් ඉෆෙක්ටිව් මේ patient කෙනෙක් පොසිටිව් වුණා ඒ කියන්නේ මන් දන්න මේ patient හරි sensitive patient හැමදෙස්සම ආඩාඩාඩා කතා කරන patient එක අටවෙනි සැරින් තමයි එයා පොසිටිව් වෙන්නේ අපි කියන්නේ එයා ඒක කට්ට කන්නේ අඬලා එයාගේ ස්ට්‍රෙස් එක පිට කරනවා කරලා එයා කොහමද ස්පර්ශ අපි හොස්පිටල් එකෙන් ගොඩක් උදව් කරා විශ්මු එහෙම ගොඩක් උදව් කරා යට මූල්‍ය වශයෙන් එක් කරගෙන යන්නේ මොකද එයාගේ බබෙක්ට තිබ්බ තද බල ඕනකම අපිව මොටිවේට් කරා යට උදව් කරා කියන්නේ යාට නිකන් මේ ගෙදර යන්න බැරි මට්ටමක් තිබ්බේ බබෙක් නැතිව දැන් එයා හරි සතුටින් ඉන්න අපේ යාට පොසිටිව් කියලා රිපෝට් එකම අපිටත් නිකන් හොස්පිටල් එකට සතුටු ඒ පණිවිඩය හුවර පස්සේ එයාගේ ඒ වගේ දෙවි ඒ නිසා ඒ මේ මේක තියෙන එක මොකද යාර වයසට වයසක් කෙනෙක් අනිත් එක අවුරුදු 40 42 43 වෙනකොට දැන් සමහර patient පොඩි ටෙක්නික් කර 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 ඉන්න හැමනේ දැන් ලංකාවේ ඉන්න මම නේන කියන්නේ අපේ නාරිහා ප්‍රසව වෛද්‍යවරු හරිම දක්ෂයි ලංකාවේ තියෙන වෛද්‍යරුත් එක්ක කතා කරා නම් ඒ reports පෙන්නේ ඒ වෛද්‍යරු යොමු කරන හරි තැන් වලට දැන් ගොඩක් තියෙනවා නේද ඒ නිසා මේක තියාගෙන තමා හිතුමතේට දැන් වෙන වෛද්‍ය සමහර අය වෙන වෛද්‍ය ක්‍රම කරලා එනවා. ඉතින් ඒත් කමක් නෑ ඒ වෛද්‍යක ඒ වෛද්‍යවරුත් එක්ක කතා කරනවා. ඒ වෛද්‍ය ක්‍රමේ සාර්ථකත්වය කොච්චරද රිසර්ච් කරලා කොච්චර හරි ගිහිල්ලා තියෙනවද? මගේ වයසේ අය දැන් හැමදේම සාක්ෂි දැන් අපි මේ හොස්පිටල් එකට කෙනෙක් ආවම යාට ෆොටෝ පළවෙනි තට්ටුවෙන් හත්වෙනි තට්ටුවෙන්ද ෆොටෝ 8000 ගානක් තියෙනවා. හොඳට ඒ කියන්නේ සාක්ෂියක් තියෙනවා අපි කරපු දෙයක් පෙන්වන්න. රිසර්ච් ඒකද අපි අපිට මේ ෆොටෝ ගහලා තියෙන ලස්සන වෙන්නේ නේ ඇත්තට ලස්සන වෙනවා මීට ලස්සන ෆොටෝ ගන්න තිබුණ මේ ගහලා තියෙන්නේ මේ අපි කරපු දේවල් අපේ ක්‍රමය හරි කියන එක පෙන්වන්න කියන්නේ අනේ ක්‍රමය නැත්නම් අපේ ක්‍රමය වැරදි නම් අපි යන ක්‍රමය වැරදි නම් අපිට අපේ ටෙක්නොලොජි එක වැරදි නම් අපිට 150 සක්සස් රේට් එක නැත්නම් අපිට දැන්ට මම අපේ ෆොටෝස් තියෙන 8000 ගානේ බට් අපි මං හිතනවා අපේ 12000කට වඩා දැන් අපේ බබාලා හම්බ කොරෝනා ටයිම් එකේ හම්බෙච්ච බබාලාගේ ෆොටෝ අපි ගාව නැහැ ඒ වගේ තමයි එතනත් බබාලා 2000 කෙනෙක් කොරෝනා කාලේ අපි එක දවසකට හොස්පිටල් එකේ හිටියේ නැහැ දිගටම අපි මෙහෙත් කරා ඒතරේ බබාලා දැන් තමයි අපිට කියලා පෙන්නන්නේ මේ පොඟි සතිය බබාලා 100ක් 150ක් ගාලා පෙන්නන අපිට දැන් ඒ ෆොටෝස් මෙතන ගහලා නැහැ ඉතින් ඒ එවිඩන්ස් බේස් කියන්නේ ඒක අපි සාක්ෂි රයිට් සාක්ෂි දරන ඒ වගේම ડોක්ටර් දැන් ඒ අපි සක්සස් රේට් එක ගැන කතා කරද්දී ඒක අර ඔක්කොම ප්‍රතිශතයක් විදියට වගේම මේ ක්‍රම 16 අතරේ සක්සස් රේට් එක වෙනස් වෙනවනේ එකින් එක. හරි දැන් අපි දැන් සරලව ගත්තොත් අපි IUI කියන ක්‍රමය ගත්තොත් එම සාර්ථකත්වය 15% අතර.
උපරිම 20ක් විතර යනවා. ඒතර ඊට පස්සේ IUTPI කියන ක්‍රමයක තම 25ක් තියා. IPI කියන ක්‍රමයක තම 30 35ක්. ඒතර ඒ ශරීරයේ තුර අපි කැප්සියුල් බේබි කියන ක්‍රමයකින් 40ක්. ඒතර IVF කියන ක්‍රමයකින් ගත්තම 50. ICSI කියන ක්‍රමයකින් 55 60 දක්වා යන දායක ඩිම්බ ක්‍රමයෙන් 60ට යන දායක කලල මට්ටමක 70 දක්වා යන. ඒක පිටින්ම කලල තැම්පත් කරන. ඒතර දැන් සාරගසි ලෙවල් එකෙන් 90ක් 95ක් දක්වා යන. ඉතින් මෙයාගේ මේ ටෙක්නොලොජි එකත් එක්ක මේකත් එක්ක සක්සෙට් එක වැඩි වෙනවා අඩු වෙනවා. ඊට පස්සේ මේ ඒකින්ද හැම කෙනෙක්ම හැමදෙස්සම මම කියන මේ ෆර්ටිල් ප්ලෑන් එකක් හදගන්න කියලා. ඉතින් තමාගේ මේ දරුවෙක් හදන ගමන ප්ලෑන් එකක් හදාගන්න. හදාගෙන වෛද්‍යතුමත් එක්ක මේ පැත්තේ ආරහා ප්‍රසව වෛද්‍යරයි. මම මගේ ඉන්වෙස්ටිගේෂන්ස් ටික මේ කාර්ය කරනවා. මම ප්‍රෙග්නන්ට් වුනේ නැත්නම් ඊළඟට මෙන්න මේ වගේ පොඩි ටෙක්නික් ටික මේ මාසෙදී ඊට පස්සේ මම මේ ටෙස්ටින් කරනවා නැත්නම් මම මේ වගේ ක්‍රමයක කරනවා ඒ ෆර්ටිල් නැත්නම් වෙන්නේ ඒ තමා ෆර්ටිල් ප්ලෑන් එක ඇන්දේ නැත්නම් වෙන්නේ දැන් සමහර පේෂන්ලා දන්නේ නැහැ මොකටද බෙහෙත් කරේ කියලා. ඒ කියන්නේ මේ මවුරු ගාන බෙහෙත් බීලා ඔපරේෂන්ස් කළා. අවුහම් මොකටද එක් කරේ කියලා කිසිම ඐඩියාවක් නැහැ. ඒතර තමාගේ ප්ලෑන් එක තමා දන්නේ නැතුව යන ඊට පස්සේ එනකොට සමහරලාවට දැන් සමහරලාට අපිට සමහර රිපෝට් බල දේවල් ප්‍රකාශ කරන්න බෑ මොකද ප්‍රකාශ කරලා ඊට පස්සේ ඒ වෛද්‍යරු ගැන ඊට පස්සේ පරිදි අදහද يعني තමාගේ අන් এডুকেෂන් එකේ වෙන ප්‍රශ්නේ වෙන්නේ අපි ඒ ගැන ප්‍රකාශ කරනකොත් ඒ බෙහෙත් කරපු වෛද්‍යරු ගැන වැරදි අදහස් ඇති වෙනවා එකක් ඊට පස්සේ ඒක කියන්නේ මොකද හැමදෙසම එකයි හැමදෙසම ඒක කරනවා මොකද වෛද්‍ය ඒ කට්ටිය යම් හේතුවක් මතනේ කරා දැන් මොකද එයා අපි කියමු කවුරු හරි වෛද්‍යවරයෙක් කාටරි ඔපරේෂන් එකක් කරාම එයා ඔපරේෂන් කරන එයා දකින විෂන් එකක් එයාට මේ ක්‍රමෙන් ගොඩයයි කියලා ඒතර මට මෙතනලා කමෙන්ට් කරන්න බෑ ඇයි ඒක කරේ ඇයි මෙන්න සමහරවල් සමහර ඔපරේෂන් වෙනවා අර ડોක්ටර් කෙනෙක් මේ ડોක්ටර් කියනවා කරන්න එපා කියලා මේ ડોක්ටර් කියනවා කරන්න කියලා මේක ඒතර එහෙම බෑ කරන්න. ඒතර කවුරු හරි කෙනෙක් එවිඩන්ස් බේස් මෙඩිසින් ඒ වෛද්‍යතුමත් එක්ක සාකච්ඡා කරා ඇයි මේක කරන්නේ. මේකෙන් මට තියෙන බෙනිෆිට්ස්. මේකේ මොකක්ද තියෙන නරක පැත්ත. එහෙම කළා ඊට පස්සේ තමයි තීරණය කරන්නේ. මම හිතන්නේ ડોක්ටර් වැදගත් තැනකටම ආවේ ප්ලෑන් එක කියන එක. මම හිතන්නේ ඒක දීර්ඝ වශයෙන්ම කතා කරන්න පුළුවන් මාතෘකාවක් වෙන්න ඕනේ. මම හිතන්නේ ඒකට අපි තවත් වැඩසටහනකින් තව දුරටත් ඒ ගැන අපි වැඩිපුරත් කතා කරමු. ඒත් එක්කම විශ්මි අපි දැන් ડોක්ටර් සඳහන් කරා අපි ගොඩක් දේවල් වැදගත් කාරණා ගොඩක්. ඒ අතරේ අපි ටිකක් මූලිකත්වයේ දුන්න අපි තෝරාගත යුතු පැකේජස් අනුව එහෙම නැත්නම් කොහොමද අපි මේ සක්සස් රේට් එකත් මත ඕගොල්ලෝගේ පැකේජ් එක ඩිපෙන්ඩ් වෙනවද? එහෙම අපි කෙනෙක් මේ ගැන වැඩිදුර දැනගන්න කැමති නම් අපි කොහොමද ඒ ගැන සඳහන් කරන්නේ? ඔව් අපේ ඇත්තටම ප්‍රතිකාර ක්‍රම 16ක් තියෙනවා මේ වෙද්දි. එතකොට ඒ 16න් මූලිකම ක්‍රම දෙක. ඒ කියන්නේ ටයිම් ඉන්ටර්කෝස් කියලා කියනවා, IUI කියලා කියනවා. ඒ දෙක ඇරුණම අනිත් සියලුම ටෙක්නික්ස් වලට අපි පැකේජස් හදලා තියෙන්නේ. මොකද එහෙම නැති වුණොත් patientට ඒ කියන්නේ ලොකු ස්ට්‍රෙස් එකක්. ඒ කියන්නේ බෙහෙත් තියෙනවා, විටමින්ස් තියෙනවා, ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්ෆර් කෝස්ට් ඒ වගේ ගොඩාක් කෝස්ට් ලොකු කොස්ටිං එකක් එනවා. අපි ගන්න හැදලා බැලුවම ඇත්තටම අපි එකින් එක පේෂන්ලගෙන් අය කරගන්න ගියොත් ඒගොල්ලන්ට ඒක දරා ගන්න බැරි දෙයක් වෙන නිසා තමයි අපි පැකේජස් විදිහට හදලා තියෙන්නේ. එතකොට IVF එකේ අපේ දැන් අලුතින්ම පැකේජ් එකක් අපි හැදුවා. ඩිරෙක්ට් බෝඩ් එකයි අපි ඔක්කොමලා එකතු වෙලා දායක ඩිම්බ තුනකින් IVF එකක් කරගන්න 1,425,000 625,000ක් තමයි වෙන්නේ දායක ඩිම්බ තුනකින්. එයාට එම්බ්‍රියෝ ට්‍රාන්ස්ෆර් එකක්ම කරගන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රාන්ස් එකක් කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. මාස එකමාරක් දෙකක සම්පූර්ණ වැඩසටහනක්. ඒ කියන්නේ බෙහෙත් පටන් ගන්න දවසේ ඉඳලා යාගේ ටෙස්ටිං කරනවා, ගර්භාෂ පරීක්ෂණ කරනවා, ඊට පස්සේ යාගේ හෝමෝන් ටෙස්ටිං, බ්ලඩ් ටෙස්ටිං, ස්කෑන්ස් ඒ ඔක්කොම කරනවා. ඊට පස්සේ අපේ ලැබ් වල කලර් ටික හදනවා, ඩිම්බ දායකයන්ගෙන් ඩිම්බ ගන්නවා, ඒගොල්ලන්ට ඉන්ජෙක්ෂන් කෝස් දෙනවා. ඒ හැම දෙයක්ම ඇතුළත් කරලා තමයි අර 425,000 ඇතුලේ patient කෙනෙක්ට ඇවිල්ලා ලේසියෙන්ම ඩිම්බ තුනක් අරගෙන එයාගෙම දරුවෙක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපේ තියෙනවා දැන් ඒක තමයි අඩුම කොස්ට් එකකට IVF එකක් කරගන්න අවශ්‍ය නම් තියෙන්නේ. ඊට පස්සේ IUTPI IPI වගේ තියෙනවා. ඒ කියන්නේ නැචරල් සයිකල් යන අයට තමන්ගේ ඩිම්බ ඒ කියන්නේ උත්තේජනය කරලා ඒව රිලීස් වෙන බෙහෙත් විදලා එතකොට හස්බන්ඩ්ගේ සෑම්පල් පාවිච්චි කරලා ඒ අදාළ ප්‍රොසීඩියස් කරගන්න පුළුවන් 250,000ක් වගේ ඉතාම අඩු මුදලකට නැචරල් සයිකල් යන අයට. ඊට පස්සේ අපේ තියෙන VIP පැකේජස් විශේෂ මුදලකට තමයි තියෙන්නේ. يعني යාලට VIP
පහසුකම් ඕනේ නම් ඒ කියන්නේ අපිත් එක්ක එකතු වෙලා ඉක්මනට යාලගේ වැඩ ටික කරගන්න ඕනේ එතකොට ඉක්මනට ඉන්ජෙක්ෂන් එක ගන්න ඕනේ ඉක්මනට ස්කෑන් කරගන්න ඕනේ ඒ වගේම ප්‍රයිවසි එක ඕනේ මේ හැමදේමත් එක්ක ඉතාම පහසු මිලකට අපි VIP පැකේජස් දෙනවා ඒගොල්ලන්ට 3 නයිට් ස්ටේ එකක් දෙනවා මෙහි අපේ හොස්පිටල් එකේම අපේ නර්සස් ලගේ ඒ කියන්නේ නොමද සහාය ඇතුව ඒගොල්ලන්ට අපිත් එක්ක නැවතිලා ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන් ඒ වගේම යාළගේ සෙකන්ඩ් ට්‍රාන්ස් එකත් ඒගොල්ලන්ගේ පැකේජ් එකට අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා එතකොට සැරින් සැරේ ගෙවි මුකුත් අවශ්‍ය නැහැ ආවා යාගේ පැකේජ් එකේ ගාස්තුව ගෙවුවා යාළගේ ට්‍රීට්මන්ට්ස් ටික නිදහසේ ගත්තා යාළ ගියා සැරින් සැරේ පේමන්ට්ස් කරන්න නැති එකම යාළට ලොකු පහසුවක් වෙනවා කියලා මම හිතනවා මලයි වගේම විශ්මී අපි සඳහන් කරමු දුරකථන අංකයන් සහ ලිපිනේ මොකද ගොඩක් දෙනෙක් කැමති ඇති වැඩිදුර විස්තර දැනගන්න ඔව් අපිට කතා කරන්න පුළුවන් WhatsApp කරන්න පුළුවන් මම දැන් කියන නම්බර්ස් වලට 0777 910 910 ඒ වගේම 0771 862 117 මේ දුරකථන නම්බර්ස් වලට කතා කරන්න WhatsApp කරන්න අපි ඕනම වෙලාවක බැඳිලා ඉන්න ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න අපි ලිපිනයත් මතක් කරනවා අපේ ලිපිනය තමයි විශ්වර්ලිටි හොස්පිටල් ඇල්හේන රෝඩ් මහර්ගම් හොඳයි ගොඩක් ස්තුතියි විශ්මී ගොඩක් ස්තුතියි ඩොක්ටර් අද දවසේදීත් වටිනා කියන කතා බහක් එකතු වුණාට ඒ වගේම ඔබත් ඔබ ජීවිතේ ගන්න වටිනා තීරණ අපි ඉතාමත් දැනුවත්භාවයකින් තුව නිවැරදි තීරණ ගත යුතුයි ඒතොර තමයි අපිට පසුතැවීමකින් තොරව අපේ ජීවන ගමන සාර්ථකව යන්න හැකියාවක් ලැබෙන ඉතින් මෙවැනි වූ තවත් වටිනා කතා බහක් සමගින් ලබන සතියේත් ඔබව හමු වෙනවා කියන බලාපොරොත්තුවෙන් අදට අපි වැඩසටහන සමරගෙන යනනම් ඔබට සුබ දවසක්